හෙලෝ ගයිස්, ඔයාලට කොහොමද? අද අපි ෂූට් එකට යන්නේ නුවර එළියේ. කට්ටිය රෙඩි වෙනවා, බලමු කොහොමද කියලා. අනිත් කට්ටිය නම් වෑන් එකේ. අද ඉරෝෂන්ගේ බල්ලත් යනවා. මෙයත් යනවා අද ෂූට් එකට. දැන් අපි මේ සැලොන් එකේ ඉන්නේ. අර ඒ කොණ්ඩේ හදනවා. හොඳනම් පරක්කු යද. අපි යන් හිටිය පාන්දර කොණ්ඩේ හදලා කොම් පැරටික් කරගෙන ඉක්මන්ටම යනවා. අද යන්නේ ලස්සන ලොකේෂන් ටිකකට යනවා. ග්‍රෙගරි පාස් යනවා, අමේවල පැත්තට යන්න ඕන. සම්පූර්ණ නුවරේ ලිකම යද ඉන්නේ දවසෙම. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. හලෝ රොකි, ඔන්න අපි යන ගම. ඒකට හරියනවද? බස් එක යද්දිත් හරියනවා. බල්ලත් තියෙනවා, බල් තඩියක් තියෙනවා මෙතන. මේ මොකේ පිස්සු වැඩ මේවා? මනමාලයක් මේ වනමාලයක්. පට්ටම ලස්සන මේ වියව එක. මේ අර කන්දේ මාර ලස්සන. කට්ටිය උදේ කන්න බහි බැස්ස මෙතනින් කන්න නැවැත්තුව. ලස්සන වියව එකක් තියෙන තැන පොඩි පන්සල. මේ කොයි හරියද? පස්සරනේ. මේ ඇටම් පිටිය පහු කරලා ආවම පරක් වුණා. මේ බල්ල පොඩ්ඩ අසනීප වුණා, යාව දාලා. මෙලෝ රක් නෑ ළමයා. මොකද මූඩ් එක අවුල් කිල්ල වගේ. අපේ කට්ටිය මේ හිනා කමු. මේව ටික ගන්න. අපේ කට්ටිය කනවා. රස සීනි සම්බෝලයක් තියෙනවා. ඒ වගේ වැඩ නැද්ද? ලුණු වලින් නැහැ. ලුණු සැරයින්. ලුණු වල සත්තු ගහන්නේ නැහැ. ලුණු නරක් වෙන්නේ නිකන්. දිය තෙත ගතියනේ. ඔන්න අපි ආවා ග්‍රෙගරි පාර්ක් එකට. දැන් පට්ට දවල් ඇවිල්ලා තියෙන දවල් කියන්නේ දැන් වෙලාව 10 20යි වෙලාව. කොහොමද බලන්න වවු පට්ට ඌවත් තියෙනවා. ඔන්න අපි මේ ග්‍රෙගරි පාර්ක් එකේ ඉන්නේ. අද මේ ක්ලයිමේට් එක හොඳයි. සුට්ටයි තියෙන අවුව වැඩි ගතියක් තියෙනවා. හැබැයි තින් අර මහින්නද මෙහෙම තියෙන එකත් එක අතර හොඳයි. දැන් ඉතින් මෙතන ෆොටෝ ටිකක් ගහලා ඊට පස්සේ අපි යන්නේ අඹේවෙලට. ගිහිල්ලා එහෙත් ෆොටෝ එකක් ගහලා ෆොටෝ ටික ගහලා එහෙමම ගෙදර යන්න තමයි බලාපොරොත්තුව. තාම ප්ලෑන් එකක් හරියටම නෑ මොකද්ද කරන්න කියන එක. දැනට තියෙන ප්ලෑන් එක තමයි ඕක. අපේ කට්ටි ඉන්නවා. සමහරු තාම රෙඩි වෙනවා. කවුද? අපේ ඉරෝෂන්. නංගිනා රෙඩි. අපිට ටිකක් පරක් වුණා ඇත්තටම. අර හිතපු වෙලාවට වඩා ගොඩාක් වෙලා ගියා. ඉතින් එතන තමයි පොඩි අවුලක්ට තිබුණේ. අපි ප්ලෑන් කරේ මෙතන ඇත්තටම උදේ වෙලාවේ තියෙන පින්න මීදුම අන්න ඒකත් එක්ක ෆොටෝස් ටිකක් ගහන්න. හැබැයි හිතන්න බැරි විදිහට අපි පරක් වුණා. මොනා කරන්නේ? ඉතින් එහෙම තමයි. හැමදේම හිතන විදිහම වෙන්නේ නැහැනේ. ග්‍රෙගරි පාර්ක් එක වැඩන්නේ නැහැ. එළිය වැඩි. ආවා මෙතනට. දැන් වික්ටෝරියා පාර්ක් එක. අවුව වැඩි. අල්ලා මේකේ මුනේ මල් ඇවිල්ලා වෙනවා.
නුවර එළිය වැඩි අද නුවර අද එළිය වැඩි නුවර එළිය අද එළිය වැඩි ඔව් යා තාම මේ ෆොටෝ ගන්න මුගේ දැන් ඉන්නේ වික්ටෝරියා පාකේ කියන්නේ ගොඩක් වෙලා දැන් දැන් බඩත් ගිනි මොනා හරි කන්න ඕන අපි කෑම ගෙනාවා මේ කාලා ඊළඟ ලොකේෂන් එකට යන්න ඕන බලමු කොහොමද කියලා අද ඇත්තටම මාරම මේ අවුව සැරයි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා දැන් අපි ඉන්නේ මේ අඹේවල ෆාම් එකට යන පාරේ. ඔගොල්ලෝ අඹේවල ආපු අය දන්නවද මාරම ලස්සන මේ 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 අර වැවට මෙහෙන් පොට්ටක්. මෙතන කන්න එහෙමත් පුළුවන් හොඳ ප්ලේස් එකක් තියෙනවා. හැබැයි මිනිස්සු විනාශ කරලා එතන කෑම, බත් කොළ අරෝ මේවා බෝතල් දීපු ඒවා බියර ටින් ඔක්කොම තරලා දාලා මාරම අප්සෙට් කරලා තින්නේ. අපේ සෙට් එක මෙතන කාලා චේන්ජ් කරගන්න ඒවත් චේන්ජ් කරගෙන දැයි යනවා මේ අඹේවල පාරේ ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා. එතන ෆොටෝස් ටික ගහලා අපි දැන් යනවා. දැම්ම නෙමෙයි. තව හැයි පැයක් දෙකක් විතර එටික් කරලා යනවා. එහෙනම් දිගටම වීඩියෝ එක බලන අය බලන්න කොහොමද අපේ ෂූට් එකේ ඉතුරු ටික කොහොමද වෙන්නේ? අපි ගෙදර යනකොට කීය විතර වෙයිද කියලා අපේ අනිත් අය නම් කනවා. අපි ඇත්තනම මේ ගෙදරින් කෑම හදන් ආවා. මොකද ඒක හොඳයි. මොකද අපිට අවශ්‍ය දේ අපිට හදාගෙන ඉන්න පුළුවන් නිසා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න කට්ටිය මාවා අඹේවල පාරේ මේ වැව ගාවට. මෙයා කවුබෝයි කෙනෙක් වෙලා දැන් මෙයා යනවා සත්තු බලා ගන්න. මේ සින්දු කියන එක මෙතන හැබැයි ලොකේෂන් එක හොඳ මේ අවුව ටිකක් නැති වෙලාවට මොකද දැන් අවුව ටිකක් වැඩි එකයි සීන් එක. අපේ කට්ටිය තාම එනවා. අපේ සෙට් එක ඔන්න ගොඩාක් වෙලාවට පස්සේ ඔන්න ෆොටෝ ගන්න මොකද මෙතන පට්ට අවුවක් සෙට් වුණා. මෙතන ඉතින් ලස්සන ෆොටෝ ටිකක් කිතනවා. ඉතින් අන්තිම ෆයිනල් ප්‍රොඩක්ෂන් එක ලස්සනට තියි කියලා. වැඩේ හිමීට යනවා. මෙතන මේ වැව අපි කලින් සැරේ එනකොට දැන් මාස කීපයකට කලින් පට්ට විදිහට හිඳිලා තිබුණා. මැදටම වුණත් යන්න පුළුවන් පයි. දැන් නම් ලස්සනට වතුර පිටිලා. මෙතන ෂෝක ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් අඹේවල පැත්තට එනවනම් මෙතන පොඩ්ඩක් නැමසෙලා හැබැයි හවසට හරි උදේට හරි තමයි දවල්ට නම් මෙතන ඉන්නවත් බෑ. පට්ට අහුවයි. මොකද ගස් මුකුත් නැහැ. ඕපන් එකයි එකක්. හැබැයි පට්ට ලස්සනයි. ෆොටෝස් වලට මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මෙතන. එනවනම් අනිවාර්යෙන් මෙතනට එල ෆොටෝ එකක් ගහලා යන්න උත්සාහ කරන්න ඕන. මේ පේනවද මේ? අවුවට බය වෙලා මේ. මේ සනුද්‍රගේ පිස්සු ෆෑන් කෙනෙක් මේ. ඔන්න එක ෂූට් එකක් ඉවරයි වැව ගාව. ඊට පස්සේ කැෂුවල් ෂූට් එකක් තියෙනවා. ඒකට කට්ටිය දැන් රෙඩි වෙලා යනවා. මේ පොඩ්ඩක් ඉස්සරහට ෆාම් එක කිට්ටුවම අර තැන්න වගේ තියෙන හරියට යනවා. ඊට පස්සේ නම් අපි ගෙදර යනවා මාරම මහන්සි. අද ඇත්තටම මහන්සි පොඩ්ඩක් සනීපත් නැහැ. හෙම්බිරිස්සා වගේ හැදිලා තින්නේ. එහෙනම් මේ
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තා චුට්ටේ මම බ්ලොග් එක ඉවර කරනවා, දිගටම රැඳිලා ඉන්න. බ්ලොග් එක බලනයි අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. කිය හරි දෙන්නද පින් සිද්දෙච්චාය මහත්තයා. ඔන්න ඔය මල් දෙක මල කිස් කරන් දෙන්න. පාපා රයිට් මුන් දෙක ලඟ I found my mind over.